රන්බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන. සහ බැඳුණු පරිසර පද්ධතිය තමයි ගෙවත්ත කියලා කියන්නේ. ගෙවත්තක් සම්පෝෂිත කරගන්න පුළුවන් නම් මේ ගෙවෙන කාලේ අභියෝගාත්මක ජීවන රටාවට ඒක හයියක් වෙනවා. ඔබට ලැබෙන්නේ සීමිත ඉඩකඩක් වෙන්න පුළුවන්. ඒ සීමිත ඉඩකඩ වුණත් මනා විදිහට කළමනාකරණය කරගෙන ඔබට ලස්සන ගෙවත්තක් සහ වැඩකට ඇති ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහේ ගෙවත්තක් හදාගන්න පුළුවන් නම් හරිම වටිනවා. ඉතින් අද රන්බිමට අරුණැල්ල වැඩසටහනින් අපි මෙන්න මේ ගැන තමයි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබේ ගෙවත්ත කොහොමද ඵලදායි ප්‍රයෝජනයක් ඇති ගෙවත්තක් බවට පත් කරගන්නේ කියන කාරණාව නිදසුන් සහිතව ඔබට පෙන්වන්න අපි සූදානම්. අපි ඇවිත් ඉන්නේ කොළඹින් ගොඩක් දුර බැහැර ප්‍රදේශයකට නෙමෙයි. මේ හෝමගම මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේ අපි ආවේ මේ ප්‍රදේශයේ ඉන්න සිතමු කාන්තා ගොවි සංවිධානයේ සමාජිකාවගේ ගෙදෙට්ට දර්ශි සේනානායක මහත්මිය. දර්ශි මහත්මිය කොහොමද? මේ දවස්වල මොන වගේ වැඩ කටයුත්තක්ද වෙන්නේ? ගෙවත්තේ වැඩ ඔක්කොම කරනවා මම. හැම දෙයක්ම මම වගා කරනවා. මීට අවුරුදු 15කට විතර කලින් තමයි මම වගා කරන්නේ. දැන් ඇත්තටම මම දර්ශි මහත්මියව හඳුන්වලා දුන්නෙම සිතමු කාන්තා ගොවි සංවිධානයේ සමාජිකාවක් විදිහට. වසර 15ක් දශක එකහමාරකටත් වැඩි කාලයක් තිස්සේ මෙන්න මේ ගොවි සමිතියත් එක්ක එකතු වෙලා ඒ ගොවි සමිතියෙන් ලැබෙන උපදෙස් අවවාද පිළි අරගෙන තමයි ඇය මේ විදිහට Tamanගේ ගෙවත්ත සවිශක්තියෙන් ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. මොකක්ද දශි මහත්මිය මේ සිතමු ගොවි සංවිධානය කියන්නේ? ඒකෙන් අපි 25 දෙනෙක් එකතු වෙලා ගොවි සමිතියක් පිහිටවල තියෙනවා. ඒකෙන් අපි හැමෝම අපි බෙදා හදා ගන්න බීජයට ඊට පස්සේදී අපි වගා කරන දැන් මුකුණු යන කංකුන් නිමිති ගොටුකොළ බටු ඔය හැම එළවලුවක්ම අපි එතන ගිහිල්ලා විකුණ ගන්නවා. එයාලගේ අනිත් අය ගෙල්ල අපි ගන්නවා. අපේවා එයාලා ගන්නවා. මගේ අචිර මහත්තයා තමයි ගොවි සමිතිය අපි බාරව ඉන්නේ. හොමාගම ගොවි සමිතිය සේවා මධ්‍යස්ථානයේ තමයි අපි පාලනය කරගෙන යන්නේ. මගේ ගොවි උපදේශක මිස් තමයි තනුජ මිස්. මේ දැන් අචිර මහත්තයා තමයි අපි පාලනය කරන්නේ. රන්බිමට අරුණැල්ල අපේ කෘෂිකාර්මික වැඩසටහන තුළ අපි නිරන්තරයෙන් මේ කෘෂිකර්මාන්තයට අතහිත දෙන රාජ්‍ය ආයතන පිළිබඳව ඔබව දැනුවත් කරනවානේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන පිළිබඳව අපි නිරන්තරයෙන් ඔබට කරුණු කාරණා ගෙනල්ලා තිබෙනවා. දැන් දර්ශි මහත්මිය කියපු විදිහට මේ ප්‍රදේශයේ ඉන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හරහා තමයි සියලු උපදෙස් ලැබෙන්නේ. ඔබ ඔබේ ගෙවත්ත මේ විදිහට සවිශක්තිමත් කරගන්න ඕන, එකිනෙකා අතර මේ ඵලදාව නැත්තම් බීජ වර්ග බෙදා හදාගන්නේ කොහොමද කියන කාරණාව ඔවුන්ට නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් දැනුවත් කරනවා කියන එක දර්ශි මහත්මිය කිව්වා. දර්ශි මහත්මිය, අපි දැක්කම ඔබේ ගෙවත්ත ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙන තැනක් නෙමෙයි. කොහොමද මේ පුංචි තැන මේ විදිහට අරුසාර ගෙවත්තක් බවට පරිවර්තනය කරගන්න හිතුවේ සහ ක්‍රියාත්මක කළේ? මගේ තාත්තත් ගොවි මහත්තයෙක්. මම හරිම කැමති. මම නිඳ යන්නෙත් මට නිදාගන්නෙත් මේ මගේ වගාව ගැන හිතලා. මම බොහොම කැමති. පෝච්චි 4-5කින් තමයි ඒ දවස්වල අපි හරි දුප්පත්. පොඩ පොඩ හදලා ඒක මම වෙළඳන් කරගෙන ඊට පස්සේ පෝච්චි 1000ක් විතර මගේ ගෙවත්තේ තියෙනවා දැන්. ඊට පස්සේ මම මේ විදිහට ගහකොළ හදාගත්තා. බොහෝම සතුටේ මම මේ වගා කරන්නේ. සමහරු හිතන කාරණාවක් Tamanට ඉඩකඩ නැහැ. තවත් සමහරු හිතන කාරණාවක් Tamanට කාල වේලාව නැහැ. විශේෂයෙන් කාන්තාව ගෘහණියෝ කියන්නේ අපිට ගෙදර වැඩ ටික කරලා ඉවර වෙනකොට කොහෙද වෙලාවක් මේ වගේ දෙයක් කරන්න කියලා. දර්ශි මහත්මිය කොහොමද මේ වෙලාව හදාගත්තේ? මහත්තයා, මම උදේ 4ට නැගිටිනවා. නැගිටලා මං උයලා පිහලා කුස්සිය වැඩ ඔක්කොම වැඩ ඉවර කරනවා. මට කඩේකුත් තියෙනවා, ඒ වැඩත් කරගන්නවා. මගේ දුව ඉස්කෝලේ ගෙනියන්න ගේන්න හොමාගමට මං ඒ ඔක්කොමත් කරගෙන ඉතුරු කාලයේ මං කොහොම හරි මගේ ගෙවත්ත වැඩ ටික මං අනිවාර්යයෙන්ම කරනවාමයි. මට ඒක කරේ නැත්තම් හිතට හරි දුකක් මේ වැඩේ අද කරන්න බැරුණා කියලා. මං ඒක එහෙම තමයි මං මේ හැම ගහකොළක්ම හැමදේම මගේ අද්දකින් තමයි මහත්තයා මේ හිටවල තියෙන්නේ. ඒක හින්දා මට ඒ ගැන හරිම සතුටුයි. මම වගේම අනිත් අයටත් කියන්නේ මේ වගේ ගෙවත්තක් හදාගෙන බොහොම සතුටුයි. උදේට නැගිට්ටහම මගේ මහත්තයා මගේ දුව ඔය වටේම ඇවිදලා බලලා එයාලා වැඩට යන්නේ, එයාලා රාජකාරි කරන්නේ මේ ගෙවත්තේ බලලා තමයි. ඒකෙන් මට හරි සතුටුයි. දැන් ඉතින් අපි මෙච්චර කතා කරන එකේ දැන් ඔබටත් දකින්න ලැබෙනවා දර්ශි මහත්මියගේ ගෙවත්තේ මොන වගේ මෝගද මොන වගේ ඵලදාවද තියෙන්නේ කියන
කාරණාව දශි මහත්මිය ඔබම කියන්නකෝ මොන වගේ දේවල්ද ගෙවත්තේ තියෙන්නේ? ගස් ලැබ පළතුරු ගස් ලැබ අන්නාසි කෙසෙල් චෙරි ඒ පළතුරු වර්ග. ඊටසේ එළවලු වර්ගත් තියෙනවා නේද? මට්ටු, මෑකරල් බෝංචි, දම්බල, අවර තුඹ කරවිල වැටකොළු පතවල ඔය සියලුම දේ තියෙනවා. ඊට අමතරව බුලත් කුළුබඩු වර්ග අපි දැක්ක ඔක්කොම තියෙනවා. ඒ වගේම ඖෂධ පැලටිත් ගොඩක් තියෙනවා දැක්ක නේද? කොමාරිකා තව මම දන්නම් දන්නේ නැති ඒවත් මගේ ගෙවත්තේ තියෙනවා. නම් දන්නේ නැති පැල වර්ග භෝග වර්ග මම ඒව ඖෂධ කියලා දන්න නිසා මම වගා කරලා තියෙනවා. ඔව්. සමහර වෙලාවට දැන් මේ දේවල් කරන්න නම් නැත්තම් දුර්ලභ ඖෂධීය පැල නැත්තම් මේ ප්‍රදේශයට ආවේනික නැති එළවලු පළතුරු වර්ග වගා කරන්න නම් මේ දේවල් කොහෙන් හරි ලැබෙන්න ඕන. දර්ශි මහත්මිය අර ආරම්භයේදී හරි ලස්සන කතාවක් කිව්වනේ අර ගොවි සමිතියේ ඉන්න සමාජික සමාජිකාවත් එක්ක එකතු වෙලා විශේෂයෙන්ම සමාජිකාව ටික එකතු වෙලා මේ දේවල් බෙදා හදා ගන්නවා කියන කාරණාව කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ දැන් මම සෝගම් තියනවා. ඒක මම අනිත් අයට හරිය ආසාවෙන් කැමැත්තෙන් දෙනවා. මන් දියලබ ඇට වුණත් ඒ මම ඒගොල්ලන්ට ගිහින් දෙනවා. ඒගොල්ලෝ මට දෙනවා. ඒගොල්ලන්ගෙන් හරිම ආදරෙන් හරිම සතුටුයි. මට අත්තටි ගොඩක් වයස කම්මලක් තියෙනවා. එතන ඒගොල්ලොත් හරිය ආදරෙයි මට. මම ගොඩක් වගා කර මම ගියේ නැත්තම් කෝ අර ගොඩක් වගා කරන දුව ඇවිල්ලා නැද්ද කියලා තමයි මට ඒකටත් හරිය සතුටුයි. බොහොම මම මේ ගෙදරින් මිදෙන්නේ එතනට යන්නේ බොහොම සතුටින්. මොකද ගොඩාක් වැඩ කරන කෙනෙක් නේ මට පොඩ්ඩක් නිදහස ඕනේ. අර ඒ එතනට ගිහලා හරි සතුටින් මං අචර මහත්තයාට කියන මහත්තයා මම මෙතනට එන්නේ බොහොම සතුටින්. මේ හැම එකම කතා කරලා සුහදව අර බීජ එහෙම අරු කරගෙන අපි ගෙනියන කොළ ටිකද බටු ටිකද ඒවත් මිලදී අරගෙන අපි සල්ලිත් අරගෙන එනවා. ඒක හරි සතුටින්. ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන රන්බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන එක්තරා පැත්තකින් සතුටක් අනිත් පැත්තෙන් ගෙදරට හයියක් අනිත් පැත්තෙන් රටට හයියක් මෙන්න මෙවැනි කාන්තාවන් ව්‍යවසායිකාව පිළිබඳව තමයි අපි රන්බිමට අරුණැල්ල වැඩසටහනින් නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන්නේ. දැන් ගෙවත්තක වගා කරන ඔබට පැන නගින ගැටලු ටිකක් තියෙනවනේ. කොහොමද අපි ගෙවත්තක් වගා කරන්නේ? බොහෝ උවදුරු වෙනවා. කෘමිනාශක උවදුරු, වල්නාශක උවදුරු මෙන්න මේවා පාලනය කරගන්නේ මැඩලන්නේ කොහොමද කියලා අපි දශි මහත්මියගේ අදහස් විමසලා බලමුකෝ. මුලින්ම පොහොර ටික හදා ගන්න ඕන ගහක් හදන හරි ක්‍රමයට. මම කොම්පොස්ට් පොහොර එකතු කරනවා, මතුපිටි පස් එකතු කරනවා, මම එළු පොහොර එකතු කරනවා. ඔය ඔක්කොම බදාම අනන වගේ දෙපැත්තට අනලා හතර පහ වතාවක් අවලං කරගෙන පෝච්චි වලට මේ මගේ තියෙන ගල් බොරුළු බිම මේක හරි අමාරු හදාගන්නේ. ඊට පස්සේ මම ඒ තැන්වල වලහාරලා අර පස් ටික එකට දාලා ඊට පස්සේ පළ හිටවලා ඒ ආකාරයට තමයි මම හදාගන්නේ. ඒ වගේම මම කුමිනාසක හදාගන්නවා. සතියක් පල් කරගන්නවා සබන් වතුර, භූමි තෙල් පොඩ්ඩක්, ඒකට තව දුම්කල තම්බලා කොහොඹ ඇට තියලා ඒකෙන් අඩක් අරගෙන වතුර දාලා ස්ප්‍රේ කරනවා හැම පැත්තටම වගාවේ. එතකොට කුමිවුරුදුර මම එයින් වලක්කා ගන්නවා. වස විස ගෙනහල්ලා මම ගහලා එහෙම වගා කරන්නේ. වගා කරන්න අපි හැමෝම ආසයි. වගා කරන්න ආස නොවුනත් පළදාව නෙලන්න හරිම ආසයිනේ. ඉතින් පළදාව නෙලන්නව නම් අපි නිකම්ම වගාවක් කරලා නැත්නම් බීජයක් පොළවට හරි බඳුනක හරි දාලා නිකන් ඉන්න බෑ. හොඳ සාත්තුවක් සහ නඩත්තුවක් ඕන. මේ කොටින්ම කියනවනම් මේ පළතුරු භෝගවලට, එළවලු භෝගවලට, පලා වර්ගවලට හොඳ ආදරයෙන් සලකන්න ඕන කියන කාරණාව අපි කියනවා. ඔබතුමියත් හැමදාම දවස
දවස පටන් ගන්න එහෙමයි නේද? ඔව් ඒක ඇත්ත. දරුවෙකුට හා සමානයි. මම වැඩියෙන්ම ආදරේ මගේ දුවට ඊට පස්සේ මම වගාවට තමයි. ඒ එතන තමයි මගේ හිත තියෙන්නේ. හරිම සතුටුයි. ඉතින් ඒකයි අපි හැම ගහක් කුලක්ම ගිහින් අත ගාලා හදලා බලනකොට ඒගොල්ලෝ ඇත්තටම හැදෙනවා. ඒ එත අපි ගස් එක කතා කරනවා කියලා තමයි මම තනියම තමයි ඉන්නේ ගෙදර. ඒ වෙලාවට මම මේ ගස් ළඟට ඇවිල්ලා කතා කරලා මේ ගුණුත් එක්ක සුහදව ඉඳලා බොහොම සතුටින් තමයි මම ගෙට යන්නේ. 10 11 වෙනකොට තමයි මම ඇතුළට යන්නේ. එතකම්ම මම මේ ගෙවත්ත තමයි හැදෙන්නේ. ඒක හැමදාම කරන දෙයක් තමයි. හෝමාගම මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේ සිතමු කාන්තා ගොවි සංවිධානයේ සමාජිකාවක් තමයි දර්ශි සේනානායක මහත්මිය. ඉතින් දර්ශි මහත්මිය ඔබට අරගෙන ආවේ ලොකු ආදර්ශයක්. ඒ ආදර්ශය අද දවසේ වඩා වැදගත් ආදර්ශයක් බවට පත් වෙනවා කියන කාරණාව මතක් කරමින් ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ කටයුතු තව තවත් ඉදිරියට කරගෙන යන්න අපි සුබපතමින් අපි මේ විශේෂාංගයේ තවත් බොහෝ දේවල් ඔබට පෙන්වන්න සූදානම්. ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හරහා ඔබට ඔබේ ගෙවත්ත සවිශක්තිමත් කරගන්න ලැබෙන උදව් උපකාර ගැන අපි නිරන්තරයෙන් කතාබහ කරනවානේ. හෝමාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර අචිර වීරසිංහ මහත්මයා ඒ පිළිබඳව මෙන්න මේ විදිහට අදහස් දැක්වුවා. ඕවිටිගම වසමට මම පැමිණෙද්දි දර්ශි සේනානායක මහත්මිය සාමාන්‍ය මට්ටමින් ගෙවතුව ගාවේ නිරත වෙමින් තිබුණා. එතුමියව උච්කාර්මික වැඩසටහන් සඳහා යොමු කරමින් සිතමුකාන්තා ගොවි සංවිධාන සමාජිකාවක් ලෙස එක් කරගනිමින් ඕවිටිගම කොට්ටාසේ සමාජිකාවන් 25 දෙනා අතර කැපිපෙනෙන කාන්තාවක් ලෙස එතුමිය වැඩසටහන් කරගෙන යනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ලබා ගනිමින් පුහුණු වැඩසටහන්වලදී එතුමිය වැඩි දායකත්වයක් ලබා දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදෙස් පිළිපදිමින් ක්‍රියාත්මක වෙමින් යන සිතමුකාන්තා ගොවි සංවිධාන ව්‍යාපාරය සාර්ථක කරගන්නටත් කාන්තාවන්ගේ උනන්දුව වැඩි බව පෙන්වා දීමටත් එතුමිය ලොකු ආදර්ශයක් දෙනවා. ඒ වගේම එතුමිය කරන සියලු කාර්යයන් ඉතා සාර්ථකව කරගෙන යමින් පවතිනවා. ඒ වගේම එතුමිය පුහුණු වැඩසටහන් වලට එහෙම සෑහෙන දායකත්වයක් ලබා දීලා මේ ස්ථානයේ පුහුණු වැඩසටහන් දෙකක් තුනක් විතර දැනටත් කරලා තියෙනවා. ඕවිටිගම ප්‍රදේශයේ සියලු දෙනා සාර්ථකව මෙතෙන්ට ඇවිල්ලා බලලා ඒ වැඩසටහන් හොඳයි කියලා මෙතුමියට ප්‍රශංසාව කරලා සිතමුකාන්තා ගොවි සංවිධාන ව්‍යාපාරය පිළිබඳ පැහැදිලිලා ගිහින් තියෙනවා. ඒ වගේම මෙතුමිය ප්‍රදේශයේ අනිත් කාන්තාවන් සමග බීජ හුවමාරු වැඩසටහන් වලට එහෙම ප්‍රමුඛත්වය ලබා දෙනවා. මෙතුමියගේ පළදාව එහෙම අලෙවි කරගන්නවා. එතුමිය ගිහිල්ලා එතුමගේ රැස්වීම දැන් අපේ සති පොළවල් තියෙනවා. සති පොළවල් වලට එහෙම ඉදිරිපත් වෙලා කාන්තාවන් අතර බීජ හුවමාරු වැඩසටහන් පළදව හුවමාරු වැඩසටහන් කරගනිමින් පවතිනවා. ඒ වගේම මෙතුමිය දෙන ආදර්ශය සියලු කාන්තාවන්ට ආදර්ශයක් වෙනවා. ඒ වගේම පවුල් ආර්ථිකය හා ගෘහ ආර්ථිකය වැඩි දියුණු කර ගැනීම සඳහා මෙතුමිය දෙන ආදර්ශයෙන් ලබාගෙන සියලු කාන්තාවන් ඒ මට්ටම පැමිණෙනවා නම් මේක ලොකු ශක්තියක් වෙනවා රටට. Thank you.
අද රන්බිමට අරුණැල්ල වැඩසටහනින් අපි ආවේ හෝමගම මීගොඩ ඕවිටිගම ප්‍රදේශයට දර්ශි සේනානායක මහත්මියගේ ආදර්ශයෙන් සපිරු ඵලදායිතාවෙන් පිරුණු ගෙවත්ත ඔබට පෙන්වන්න. ඔබට හොඳ අදහසක් ලැබෙන්නේ නැති සීමිත ඉඩකඩක වුණත් කොහොමද ඵලදායි විදිහට ගෙවත්ත නිර්මාණය කරගන්නේ කියන කාරණාව එතුමියට සවියක් ශක්තියක් වෙමින් එතුමියගේ ස්වාමි පුරුෂයා එච්.පී. වීරමණ මහත්මයාත් මේ කාර්යවයට අතහිත ලබා දෙනවා කියන කාරණාව මතක් කළා. එතුමා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වේ මෙන්න මේ විදිහට. මමත් මගේ නෝනත් අපි දෙන්න එක මේක අවුරුදු ගානක් තිස්සේ දැන් කරගෙන යනවා. මේ සාමාන්‍යයෙන් අපි ගෙවත්තේ අපිට එදිනෙදා අවශ්‍ය දේවල් සියලුම දේ අපි හදාගෙන තියෙනවා අපිට පුළුවන් විදිහට. හැම සෑම දෙයක්ම අපි හදාගෙන තිනවා. කිසිම කෙනෙකුට අඩුවක් පාඩුවක් නැති වෙන විදිහ අපි ඕනම කෙනෙකුට උනන්දුව තියෙනවා නම් මේ දේ ඕන විදිහට කරගෙන යන්න පුළුවන්. සෑම කෙනෙකුටම මම කියන්නේ අපි මේ කරලා තියෙන දේ දිහා පොඩ්ඩක් බල්ලා හිටන්. මේ අංග සම්පූර්ණම සෑම දෙයක්ම අපිට පුළුවන් විදිහට පෝච්චි වලයි හැමතැනම මේ බෑග් වලයි හැමතැනම අපි මේ හදලා තියෙනවා මේවා. ඉතින් ඒකින්ද මම කියන්නේ රටේ කිසිම කෙනෙකුට ආහාර හැකියාවක් තියෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. මේවා මේ විදිහට බැලුවාම ඉතින් ඒකින්ද අපි හැම කෙනාටම මම කියන්නේ මේක අපේ දිහා බලලා මේක සෑම කෙනෙක්ම කරන්නේ කියන දේ තමයි මම ඉල්ලා සිටින්නේ. මමත් මගේ දරුවත් මේ නෝනත් මේකට සෑහෙන්න උනන්දු වෙලා කැප වෙලා අපි තුන් හත දෙනා එකම මේක කරගෙන යනවා. ඉතින් මම කියන්නේ තමන්ගේ දරුවන්ටත් මේවා ආදාස්තවත් වෙන විදිහට කරලා මේවා රටට අහිමියක් නැති ආහාර හිඟයක් නැති වෙන විදිහට අපි මේ දේ කරගෙන යන්නේ කියන දේ තමයි මම හැමෝගෙම ඉල්ලා සිටින්නේ. ඕනම හිතේ තියෙනනම් ඕනම දෙයක් අපිට කරන්න පුළුවන්. බෑ කියලා දෙයක් නැහැ. මේ අපි මේ හදලා තින්නේ සම්පූර්ණ බොරළු පොලෝක මේවා. මේක සම්පූර්ණ අපි දැන් කොම්පොස්ට් පොර අපි සම්පූර්ණ අපි හදාගෙන මේ බොරළු පොලුවේ තමයි අපි මේ ඔක්කොම හදලා තියෙන්නේ. කිසිම කෙනෙකුට හදන්න බැරි තැනක් නැහැ. අපි දැන් මේක විතරනේ අපි උඩ තට්ටුවක් තියෙන කොන්ක්‍රීට් දාපු ඒක තට්ටුවේ ඉඳලා අපි මේ සේලුම දේ හදලා තියෙනවා. අංග සම්පූර්ණ ඕන බැලුවට ඕන කෙනෙකුට බැලුවාම පේනවා අපි මේ කරපු දේ. ඒ හින්දා ඉතින් මම කියන්නේ අනිත් අයටත් කම්මැලි කම නැතුව ඕනම දෙයක් කරන්න පුළුවන් කියන දේ අදිෂ්ඨාන කරගෙන මේ දේ කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම නැවත නැවතත් කියන්නේ ඕනම කෙනෙකුට කම්මැලි කම නැතුව මේ දේ කරන්න. මේක සම්පූර්ණ මේකට මේ කැප වෙනව නම් දවසකට පැයක් දෙකක් මේ මහ කාලයක් ඕනේ. දවසකට පැයක් දෙකක් මේ ගොවිතැන වෙනුවෙන් උනන්දුවෙන් කරනවා නම් ඒක හොඳට ඕම ඇති. ඒ දේ කරගත්තොත් ඕනම කෙනෙකුට කිසිම කාගෙවත් ළඟට යන්න දැන් අපිට මේකේ වැඩි ටික අපි මේ කඩේට දානවා අහලා පහලා අයට දෙනවා අපිට විකුණ ගන්න පුළුවන්. අපි දැන් කොල්ල වරග වුණත් අපිට වැඩි ටික අපි විකුණනවා. නිවස හා බැදුණු පරිසර පද්ධතිය ඔබේ ගෙවත්ත. ගෙවත්ත ලස්සන තැනක් කරගන්නවා වගේම ඵලදායිතාවක් ඇති ප්‍රයෝජනවත් තැනක් කරගන්නේ කොහොමද කියන කාරණාව අද රන්බිමට අරුණැල්ල වැඩසටහනින් අපි කතා බහ කළා. රාජ්‍ය ආයතනවල මැදිහත් වීම මත උපදෙස් ලබාගෙන ඔබට පුළුවන් ඔබේ ගෙවත්තත් ඉතාම සීමිත ඉඩකඩක උනත් වඩා වටිනාකමක් ඇති ගෙදරට හයියක් ගෙදරට සවියක් ශක්තියක් වෙන ගෙවත්තක් බවට පත් කරගන්න තවත් තොරතුරු ඉදිරි වැඩසටහනකදී ඔබට ගෙනෙන්න සූදානම්. අදට සමුගන්නව රන්බිමට අරුණැල්ලෙන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.